විරාමින් අනතුරුව ප්‍රේක්ෂක ඔබ යළිත් එක්වන්නේ කලාමු ටෙලිවිෂන් නාලිකාවේ සජීවී ක්‍රීඩා සංවාදය කවපොයින්ට් සමග. අද කවපොයින්ට් වැඩසටහන සහභාගි වන්නේ දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව රුමේෂිකා රත්නායක. රුමේෂිකා, දැන් මේ ජයග්‍රහණයෙන් පසුව ඔබ දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව හැටියට සම්මානය දිනාගත්තට පස්සේ, රන් පදක්කම දිනාගත්තට පස්සේ ලංකාවට ආවම කොහොමද තිබුණු පිළිගැනීම? උණුසුම් පිළිගැනීමක් තිබුණද? ඒ ගැන සතුටු වෙන්න පුළුවන්ද? ආඩම්බර වෙන්න පුළුවන්ද? ආඩම්බර වෙන්න පුළුවන්. මොකද ගුවන්තොටුපලේදීම පිළිගැනීමක් තිබුණා. ඒ තිබුණේ මට පාතින් තව ජූනියර් ටීම් එකක් ඉන්නවා, නංගිලා ටිකක් ඉන්නවා. ඒත් මිස් යටතේ මම පුහුණු වෙන්නේ. මගේ මල්ල ක්‍රීඩා සංගමේ දෙමව්පියෝයි ඒ නංගිලා ටිකයි, ඒ වගේ විදුහල්පතිතුමියත් පැමිණියා පාසලේ. ඉතින් එයාපෝර්ට් එකේ ඉඳන් කෑගල්ලට යනකන් රිය පෙරහැරකින් තමයි මාව එක් කරගෙන ගියේ. පාසල් ළඟදී පිළිගැනීමක් තිබුණා. ඊට පසුව පාසලෙන් උත්සවයක් සංවිධානය කළා, වෙනම උත්සවයක් සංවිධානය කළා, පිළිගැනීමක් තිබුණා. ඉතින් විදුහල්පතිතුමිය මතක් කරන්න ඕනේ මල්ලිකා රණසිංහ මැඩම්. මැඩම්ගේ සහයෝගයේ, විශේෂයෙන් මගේ මල්ල ක්‍රීඩා සංගමේ දෙමව්පියන්ගේ සහ සොහොයුරියන්ගේ සහයෝගයෙන් මට ලොකු පිළිගැනීමක් තිබුණා. ඒ ගැන හිතට සතුටක් දැනෙනවද? ඇත්තටම රටෙන් ලැබුණේ පිළිගැනීම සතුටුයි. එනකොට අපි එයාපෝට් එකෙන් එළියට එන්න කලින් ඇතුළතදී පිළිගත්ත මල්ල ක්‍රීඩා සංගමේ. ඉතින් ඒ ගැනත් සතුටුයි. ඔව්, මොකද මල්ල ක්‍රීඩා සංගමේ සභාපති හැටියට කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච ජාත්‍යන්තරයට ගිය ප්‍රවීණ මල්ල ක්‍රීඩකයෙක්, සුපිරි ක්‍රීඩකයෙක් සුගත් තිලකරත් මහත්මයා. ඉතින් ඔහුට දැනෙනවා ක්‍රීඩක ක්‍රීඩිකාවගේ ජයග්‍රහණ සහ ඕගොල්ලොන්ගේ මේ කොයිතරම් මහන්සියක්, කොයිතරම් කැපකිරීමක් කරනවාද කියලා රට වෙනුවෙන්. හොඳයි, දැන් රුමේෂිකා, දැන් මේ මීටර් 100 සහ 200 ඉසව් දෙකේ ඔබේ බලාපොරොත්තු කොයි වගේද? මේ දෙකම එක වගේ කරන්න බලාපොරොත්තු වෙනවාද? ඔබ වැඩි කැමැත්තක් දක්වන්නේ මීටර් 100ටද, එහෙම නැත්නම් 200ටද? මොකක්ද ඒකේ තත්ත්වය? දෙකම තමයි මගේ ඉවෙන්ට් එක. දෙකටම ගොඩක් වෙහෙසෙනවා. හොඳයි, චුට්ටකට බාධා කරනවා මම, මොකද ප්‍රේක්ෂකෙක් සම්බන්ධ වෙනවා. සෞදි අරාබියෙන් කරුණාරත් මහත්මයා, ආයිබෝන් කරුණාරත් මහත්මයා කතා කරන්න. හලෝ. ඔව්, ඇහෙනවා අපට ඔබ ඇහෙනවා? කතා කරන්න. හලෝ, කතා කරන්න කරුණාරත් මහත්මයා. මොකද්ද? ඔව්, මම සෞදි අරාබියෙන් කරුණාරත්. ඔව්, කතා කරන්න. මම මේ දැන් අඳුන්න කෙනෙක් කතා කරන්නේ රුමේෂිකා. ඔව්, දන්නවා. ඔව්, කොහමද රුමේෂිකාගේ ජයග්‍රහණය? හොඳයි කරුණාත් මහත්මයා, බොහොම අපිත් බොහොම සතුටුයි මේ එක ගමේ කට්ටිය. මතක ඇති සමහර දවස්වල. උඹට මතකද? මතකයි මට. සුබපතනවාද රුමේෂිකාට තවදුරටත් ශ්‍රී ලංකාවට මේ වගේ ජයග්‍රහණ ගෙනින්න කියලා කරුණාත් මහත්මයා. මයිතනේ, ප්‍රේක්ෂකින්ගෙන් ලැබෙන මේ ප්‍රතිචාර රුමේෂිකා ක්‍රීඩිකාවකට, ක්‍රීඩකයකට අතිශය වැදගත්. මොකද ඔවුන්ගේ අත් ප්‍රසන්නාදී දැන් ඉන්දියාවේදී වුණත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් ඔබව දයිනමත් කරන්න ඇති. ඇත්තටම. ඉතින් දැන් මේ ඉසව් දෙක ගැන මම මෙහන්නේ, මීටර් 100 සහ 200 දෙකෙන් ඔබට අනාගතයක් තියෙනවා. මේ දෙක කොහොමද සමබරව කරගෙන යන්න බලාපොරොත්තු තියෙන්නේ? වාර්තා අතරට යන්න නම්?
දෙකටම හොඳ පුහුණුවීමක් ලබා ගන්න. මොකද දෙකම එක වගේ ඉවෙන්ට් එකක් නිසා පුහුණුවීමත් එකම විදිහට යන්නේ. දැනට කොහොමද පුහුණුවීම් කරන්නේ? කොයි වගේ දවසකට කොච්චර කාලයක් වින් වෙනවද? දන්ද මිස් යටතේ සතිය දවස් පහම උදේ ප්‍රැක්ටිස් කරනවා, හවසත් කරනවා. ඊට අමතරව සෙනසුරාදා උදෙත් කරනවා. සතිය දවස් උදේ ට්‍රේනින් කරන්නේ උදේ පැය දෙකක් වගේ කාලයක්. හවසත් පැය දෙකක් වගේ කාලයක් තමයි ප්‍රැක්ටිස් කරන්නේ. කොහොමද රුමේෂිකා දැන් මේ ඉසව් දෙක මම හිතන්නේ වේගවත් ඉසව් දෙක. හරිම චමත්කාර ජනක ඉසව් දෙකක් මල්ල ක්‍රීඩාවේ. හරි මාසයි බලන් ඉන්න. මොකද අසුණු සැනින් ඉසව් අවසන්. ලෝකයේ වේගවත්ම ක්‍රීඩිකාව ක්‍රීඩකයා වීම නිසා අපි උසේන් බෝල්ට් ගැන දන්නවා. උසේන් බෝල්ට්, බෙන් ජොන්සන්ලා වගේ ක්‍රීඩකීන්. එතකොට මේරියන් ජෝන්ස් වගේ ක්‍රීඩිකාවක් ඇය අවාසනාවට මද්‍රව්‍ය චෝදනාවට ලක් වුණා. මද්‍රව්‍ය ලබාගත් බවට තහවුරු වුණා. ඇගේ ජයග්‍රහණ සියල්ලම අවෝසි වුණා. එතකොට මේ ඉසව් දෙක ඇත්තටම මේ ඉසව් දෙක බොහොම තීරණාත්මක ඉසව් දෙකක්. ශක්තිය වැඩියෙන් අවශ්‍යයි. මොකද ක්ෂණයකින් තප්පර 11කින් තප්පර 12කින් තීරණය වෙන ඉසව්වක් මේක තප්පර 10කින්. එතකොට බලන්න කොහොමද ඔබේ ආහාර පෝෂණ රටාව සකස් වෙන්නේ. එතකොට ඇත්තටම සෑහෙන කැපකිරීමක් කරන්න වෙනවා මේ සඳහා පුහුණුවීම් වලට. ඒ වගේම අධ්‍යාපන කටයුතු. ශිෂ්‍යම ඔබ අධ්‍යාපනයේ උසස් පෙළට සූදානම් වන ශිෂ්‍යාවක්. ප්‍රේක්ෂකින්ට අතිශය වැදගත් වෙනවා කොහොමද ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙක සමබරව කරගෙන යන්නේ කියන එක. මේ ගැන චුට්ටක් කතා කරන්න. ඇත්තටම ප්‍රශ්න කීපයක් තියෙනවා මං අහපු එකේ. ඔව් මුලින්ම යන්නකෝ ඉසව් දෙක පිළිබඳ. ඔව් ඉසව් දෙකටම එකම විදිහට පුහුණුවීම් කටයුතු කරන්නේ. ජිම් එකෙත් කරනවා. ඊට අමතරව මේ පාසුකම් හොඳට තියෙනවද කෑගල්ල පැත්තේ? ජිම් එකක් තියෙනවද හොඳ? පාසලේ ජිම් එකක් තියෙනවා. මිස්ගේ ජිම් එකේ තමයි මම ගොඩක් පුහුණුවීම් කටයුතු කරන්නේ. ප්‍රමාණවත්ද? ප්‍රමාණවත්. ඉතින් ඉසව් දෙක වෙනස් වුණාට එකම පුහුණුවීමක් යන්නේ. ඉතින් ඒ නිසා ඒක වෙනම කරන්න කියලා එහෙම මේකක් නැහැ. ආහාර රටාව ගත්තොත් ආහාර රටාව වෙනස් ආහාර රටාවක් මට තියෙන්නේ. මොකද එක ආහාර වේලකට ධාන්‍ය වගේ. ඒක මම මේ මෑණියන්ගෙන් අහන්න ඉන්නේ. ආහාර වේලාවක. ඔව් විටමින් වර්ග හිම ලැබෙනවද පෝෂණ සංගතකත් එක්ක? ඔව් ඒකට අමතරව විටමින් වර්ගත් ගන්නවා. ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඔබට ශිෂ්‍යත්වයක් ලැබෙනවද? යම්කිසි දීමනාවක් ලැබෙනවද මාසිකව මේ වන විට? ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ නැහැ. නමුත් විටමින් වර්ග ටික ලබා දෙනවා ක්‍රීඩා අමාත්‍යංශයෙන්. කොළඹම පහසුකම් ලැබෙනවද ජිම් එකට යන්න? ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයට අවශ්‍ය මුත්‍යන්න? ඔව් ඒ පහසුකම් ලැබෙනවා. ඒ වගේ කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේ මීට් එකට යන්න කලිනුත් පූල් කරලා තිබුණා අපි. මාස දෙක පමණ කාලයක්. ඔව් නමුත් මම පූල් එකේ හිටියේ නැහැ. පූල් එකේ හිටිය අඩුවෙන් මම හිටියේ මිස් ළඟ. ඉතින් ඒ ලැබුණ විටමින් වර්ග ටික ඔක්කොම ලැබුණා. නවතැන් පහසුකනුත් ලැබුණා. මම නැවතිලා හිටපු දවස් ටිකේ ග්‍රවුන්ඩ් එකට යන්නේ ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා. ඉතින් ඒ වගේ කිසිම අඩුවක් උනේ නැහැ. එතකොට දැන් කොහොමද අධ්‍යාපනයයි ක්‍රීඩාවයි දෙක සමබරව කරන්නේ? පුහුණුවීමයි අධ්‍යාපනයේ මට පුහුණුවීම බාධාවක් නැහැ අධ්‍යාපනයට. මොකද පුහුණුවීම් නැති කාලේ මේ ක්ලාස් වලට සහභාගී වෙනවා මම. මිස් කියන මගේ පුහුණුකාරිණිය පෞද්ගලික ටීචර්ස්ලත් එක්ක කතා කරලා බොහෝ වෙල රැට රාත්‍රී කාලේ තමයි පන්ති දාලා තියෙන්නේ මට. ඉතින් දෙක සම්බරව කරගෙන යනවා. ඔබ බලාපොරොත්තු වෙනවද අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගන්න? ඔව් බලාපොරොත්තු වෙනවා. ඔව් බොහොම හොඳයි. ඒක ඉතාමත්ම වැදගත්. මම හිතන්නේ ලාබාල ප්‍රේක්ෂකින් අරබනවා නම් ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව කිරීම ඉතාමත් වැදගත්. මොකද අධ්‍යාපනයෙන් උපරිම ඵල ලැබුණොත් තමයි රුමේෂිකා ක්‍රීඩාවෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ ඊට සමගාමීව. හොඳයි දැන් මා කැමති අතිශය වැදගත් පැත්තකට යොමු වෙන්න. මොකද රුමේෂිකා රත්නායක කියන ක්‍රීඩිකාව මේ තත්ත්වයට ගේන්න විශාල කැපකිරීමක් කළේ ඇගේ දෙමව්පියන්. විශේෂයෙන්ම රුමේෂිකාගේ පියා ආර්.එම්. අබේරත්න බණ්ඩාර මහත්මයාත්, ඒ වගේම මව ජී.එම්. රසිකා කුමාරි ගුණවර්ධන මහත්මියත්. දැන් ඇත්තටම රුමේෂිකාගේ මේ ජයග්‍රහණයේ පිටුපස සිටින සෙවණැල්ල තමයි ඇගේ අප්පච්චි සහ මව. රසිකා කුමාරි ගුණවර්ධන මහත්මිය දැන් තමයි මම ඇගේ හඬ අවදි කරන්නේ. මම කැමතියි දැනගන්න දුවගේ ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ. ඇත්තටම සා ක්‍රීඩාවලියේ මීටර් 100 රන් පදක්කම දිනාගත්තු ආරංචිය කනවැකුණු වෙලාවේ මමට විශාල සතුටක් දැනෙන්නේ නැති.
මේ තමාගේ දුව ලැබපු ජයග්‍රහණේ රටට ගෙනාවු ජයග්‍රහණය ගැන ඒ ගැන මොකද හිතෙන්නේ මෙයා රටින් පිට වෙනකොටම අපි හිතුවා ඉතින් මේ පදක්කම ගයි කියලා ඔව් ඒ වගේ ගෙනාවා ඉතින් ඔව් ඇත්තටම මේ රුමේෂිකා සාමාන්‍යයෙන් කොයි වගේ කෙනෙක්ද දැන් මේ දරුවා ගැන අම්මා තමයි හොඳටම දන්නේ මොකද ඔබතුමිය තමයි මං හිතන්නේ ඇය පසුපසේ ඉන්නේ හැම තරගයකටම එක්කන් යන්නේ රැක බලා ගන්න අවශ්‍ය කරන දේවල් සපයන්නේ එතකොට ගමෙන් ආපු ක්‍රීඩිකාවක් ඒ නිසා අපිට තවදුරටත් ආඩම්බරේ වැඩි රුමිෂ්කා ගැන මොකද කොහොමද සාමාන්‍යයෙන් ඇගේ ඇවතුම් පැවතුම් එහෙම ටිකක් දඟකාරද පුංචි කාලේ දුවන්න ආසද පුංචි කාලේ ඉඳලම දුවන්න ආසයි දඟ නැහැ හරි අහිංසකයි බොහොම කීකරුයි කීකරුයි කීරන් දේ අහනවා ඉතින් ඉස්කෝල වැඩත් හරියට කරනවා ඔව් එහෙම පවුලට ආඩම්බරයක්ද ආඩම්බරයි කොහොමද පවුලේ අනිත් තොරතුරු මල්ලි කෙනෙක් ඉන්නවා තම අධ්‍යාපනය ලැබෙනවා 8 වසරේ ආයි 8 වසරේ මේ පුතා කැමති නැද්ද ක්‍රීඩාවට යා සනේ වැඩි අක්කාගේ ජයග්‍රහණය ගැන සතුටු වෙන ඇති මල්ලි නේද ගොඩක් සතුටු වෙනවා ඉතින් මේ ගෝල් මෙඩල් ගත්තා කියලා ඊපස්සේ ගොඩක් සතුටු වෙනවා කොහොමද මේ දක්වා ඇත්තටම ගෙදරින් ලැබෙන සහයෝගය තාත්තා ගිනුයි අම්මා ගිනුයි පවුලේ ඥාතීන්ගෙන් ඒ ලැබෙන සහයෝගය කොයි වගේද අප්පච්චි තමා මෙයා පුහුණුවීම් කටයුතු වලට ගෙන යන්නේ ඒ වගේම මෙයාගේ හැම දෙයක්ම කරන්නේ අප්පච්චි තමා මං කරන්නේ එයාට අවශ්‍ය එයාගේ කෑම වේලා හදලා ඇඳුම් පැළඳුම් සෝදලා දීලා මේ එයාගේ ආරක්ෂාව පාසුකම් සපයන එක කරන එක තමයි කොහොමද කෑම වේල සකස් වෙන්නේ කොයි වගේද රුමේෂිකාගේ ගෙදර එයාට වැඩිපුර කුල වර්ග පළතුරු ඇට වර්ග දහන්නේ ධාන්‍ය වර්ග මස් මාළු ඒ වගේ දේවල් වැඩිපුර කිරිබිත්තර වගේ දේවල් කිරිබිත්තර එහෙම ඉතින් ඒ කියන්නේ මේ සුවිශේෂී කෑම රටාවක් නැහැ විශේෂයෙන්ම ගමේ තියෙන කොළේලවලු පළා වර්ග පළතුරු වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාර රුමේෂිකා කැමතිද කොස් දෙල් අලු බතල් එහෙම වැඩි එකක් කැමති ඉතින් අකමැති වුණත් ගන්න වෙනවා මේ මොකද මගේ හීන හැබෑ කරගන්න නම් ඉඳේ කරන්න වෙනවා කරදරයක් නෑ කැමට එහෙමනේ කන්න නම් ගොඩක් වෙලා යනවා කෑම එක කන්න සෑහෙන වෙලාවක් යනවා ළඟ ඉඳලා ඉතින් කවන්න අවස්ථාවලුත් තියෙනවා එතකොට ඇත්තටම දැන් තවදුරටත් අම්මා කෙනෙක් ඇයිද සතුටු වෙන්න පුළුවන්ද ඉදිරි කාලේදී රුමේෂිකා තවදුරටත් ජාත්‍යන්තරයේ ඉදිරියට යනවා දැකීම ඔබේ හිණියක්ද ඔව් ලොකු බලාපොරොත්තුවක් තියෙන ඔලිම්පික් තරඟයට යවා ගන්න හොඳ පහසුකම් තිබුණොත් විදේශ ශිෂ්‍යත්වයක් ලැබිලා එහෙ ප්‍රැක්ටිස් වෙලා හොඳට කරගත්තොත් මෙයා ඒ පදක්කම අනිවාර්යෙන් ගේ කියන බලාපොරොත්තුව තියෙනවා. දැන්ට කොහොමද පාසුකම් සපයා ගන්නේ? ඇත්තටම සෑන් වීදමක් යනවා මම හිතන්නේ. පුහුණුවීම් සඳහා කොළඹ එන්න තරඟවලට සහභාගී වෙද්දී පෝෂණය පැත්තෙන් මේ පහසුකම් සපයා ගැනීමේ අවස්ථා කොහොමද ඉඩකඩ තියෙන්නේ? ගෙදර ශක්තිය තියෙනවද ආර්ථික ශක්තිය? මිස් තමා මුල් කියන්නේ පාසුතා තියෙනවා. මෙයාගේ මිස් තමයි වැඩිපුරම අපිට උදව් කරන්නේ ඒ දැන සෑහෙන සහයෝගය දෙන නේද සෑහෙන ඔව් රුමිෂ්කා තාත්තා මොකද කරන්නේ අප්පච්චි කිව්වොත් මම ඉන්නේ වඩා හොඳයි මම ගොඩක් කතා කරා අප්පච්චි තමයි මං කියන්නේ අප්පච්චි පොලිසියේ ඉන්න වරක බල පොලිසිය වැඩ කරන්නේ අප්පච්චි ගැන ලොකු සහයෝගයක් ලැබෙනවා ඉතින් මම පුහුණුවීම් කටයුතු අප්පච්චි ක්‍රීඩා ඔබ ක්‍රීඩා කරනවා දකින්න හරිම කැමති ඇති ගොඩක් ඔව් කැමති කියන්නේ මම සහභාගී වෙන හැම තරගාවලියකටම නිවාඩු දාලා එනවා අම්මයි අප්පච්චිත් ක්‍රීඩා කරලා තියෙන පොඩි කාලේ. ඒ නිසාම මම හිතන්නේ ඔබටත් ලොකු තල්ලුවක් දෙනවා. ඔව්. දෙන්නම ක්‍රීඩකෙක් සහ ක්‍රීඩිකාවක් නිසා. හොඳයි රුමිෂිකා මීට අමතරව කවුද ඔබට අතේ හිත දුන්නා ඉන්නේ? ඔබට මේ දක්වා ආපු ගමනේදී අමතක කරන්න බැරි තව කවුරු හරි ඉන්නවද? මුලින්ම මතක් කරන්න ඕනේ මිස්. මොකද මුදල් අපහසුතාවයන අවස්ථාවලත් මිස් උදව් කළා. ඊට පස්සේ මතක් කරන්න ඕනේ පාසල විදුහල්පතිතුමියත් ලොකු සහයෝගයක් දුන්නා මේ ගමනෙන්න. ඊට අමතරව කෑගල්ල ව්‍යාපාරික ප්‍රජාවත් මට උදව් කරනවා. ඒ වගේම තාර්ක බාලසූරිය ඒස සහ මැඩම් ගොඩක් උදව් කරනවා. මල්ල ක්‍රීඩා සංගමේ දෙමව්පියන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ සහෝදරියන්. එයලත් ලොකු සහයෝගයක් දුන්නා මට.
ඔබට අවස්ථාව ලැබුණද ලැබුණද පහුගිය කාලය තුළ සුසන්තිකා ජයසිංහ වගේ සුපිරි ක්‍රීඩිකාවක් එක්කම කතා බහ කරන්න අදහස් හමාරු කරගන්න දම්මෙන් සිදර්ශා වගේ ක්‍රීඩිකාවක් එක්කම හමුුනේ නැද්ද? දම්මෙන් තර්ශක්කෙත් එක්ක නම් කතා කරන්න හම්බුනේ නැහැ. නමුත් කොළඹ පුහුණුවීම් කටයුතු කරන අවස්ථාවක පොඩි වෙලාවකගේ කාලයක සුසන්තිකාත් එක්ක නම් කතා කරන්න හම්බුණා. ඔබ මම හිතන්නේ කුඩා කාලේදී සුසන්තිකා දුවන හැටි බලන් හිටියද? ඔව් බලන් හිටියා. ඔලිම්පික් මෙඩල් එක ගේන අවස්ථාවත් මම එතකොට ගොඩක් පොඩි. ඒකත් මම රූපවාහිනියෙන් ආරම්භුවා. ඉතින් ගොඩක් ඒ වෙලේ ගොඩක් ලොකු ආසාවක් ආවා මේ තැනට එන්න. ඉතින් ඒකත් හිතේ තියාගෙන මිසුත් කියලා තිබුවාට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඒ හැමදේම හිතේ තියාගෙන කැපවීමෙන් පුහුණුවීම් කටයුතු කරා. ඉතින් මම හිතන එක ප්‍රතිඵල අද වෙනකොට ලැබිලා තියෙනවා කියලා. දැන් හැබැයි රුමේෂිකා මට පුංචි ප්‍රශ්නයක් ඉදිරියේ එනවා. දැන් මීටර් 100 200 ඉසව්වේ ජාත්‍යන්තරයේ ඉන්න ක්‍රීඩිකාවන් දිහා බැලුවාම මේ මම ඔබ අවතක්සේරු කරනවා නෙමෙයි කිසිසේත්ම ඔබ අපට අභිමානයක්. දැන් ඒ අය බොහොම හැඩි දැඩි. දැන් ජමයිකාවේ ක්‍රීඩිකාවන්, ඇමරිකාවේ, කැනඩාවේ, ජර්මනියේ ඒ වගේ රටවල යුරෝපීය රටවල ක්‍රීඩිකාවන් හුඟක් ශක්තිමත්. ඔවුන්ගේ මාංශපේශීන් හුඟක් වැඩිලා තියෙන්නේ. දෙපාවල අත්වල ඇඟ හැඩි දැඩි බොහොම ජවාදිකයි කියලා අපිට හිතෙන රූප රාමුවල දකිනකොට. නමුත් ඔබ ඒක බොරු කරලා තියෙනවා. මොකද ඔබ දැන්ටම දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දිය ක්‍රීඩිකාවන් අභිභවාගී. එතකොට මේ දුවන්නේ ඇත්තටම මේ ලොකු ශරීරයක් නැත්නම් මේ හැඩි දැඩි මාංශ පේශීන් එහෙම ඕනේද රුමේෂිකා මේ මීටර් 100 200 වගේ සවුලද? එහෙම න්‍යායක් නැහැ නේද? ඇත්තටම එහෙම න්‍යායක් තියෙනවද? නමුත් මම හැම දෙයක් බලාපොරොත්තු වෙනා මොකද මම ගොඩක් පොඩි ඉවෙන්ට් එකේ තිර පොඩි මලමයා මම. මම හිතන්නේ මනස තමයි බලපාන්නේ මේ හැම දෙයකම. මානසික ශක්තිය තමයි බලපාන්නේ. ඉතින් කොට වුණත් කියන්නේ උස අඩු වුණත් මම රේස් එක ෆස්ට් වුණා. ඔබ මම හිතන්නේ ශාරීරික යෝග්‍යතාව නැත්තම් ෆිට්නස් කෙරේ විශේෂ උනන්දුව දක්වනවා. ඔව්. මොකද මම ඔව් මොකද මට පැහැදිලි කරලා දීලා තියෙනවා ඔයා උස අඩු කෙනෙක් නිසා ලෙග් පවර් එක ගොඩක් තියෙන්න ඕනි කියලා. ඉතින් ඒකට අදාළ පුහුණුවීම් කටයුතු මිස් මට ලබා දෙනවා. ඔව්. උස අඩු වුණත්. හැබැයි මේ පේශීන් ශක්තිමත් කරගැනීමේ ව්‍යායාම අතිශය වැදගත්. කකුල් දෙකේ පේශීන් විශේෂයෙන්ම. ඔව්. ඒවත් කරනවා පුහුණුවීම් කටයුතු වලදී. ඒ පුහුණුවීමේදී ඒකත් තියෙනවා මට ෂෙඩියුල් එකේ. ඔබ හිතන්නේ නැද්ද ගමේ පුහුණු වෙනට වඩා කොළඹ ඇවිල්ලා විශේෂඥ පුහුණුකරුවෙක් සමග මේ ගමන ගියොත් හොඳයි කියලා? නෑ කීයටවත් හිතන්නේ නෑ. මොකද මම දිගටම පුහුණුවීම් කටයුතු කරන්නේ මිස් යටතේ. මම හිතන්නේ මිස්ටර් වඩා හොඳ කෙනෙක් ලංකාවේ ඉන්නවනම් මට වඩා හොඳ කෙනෙක් ලංකාවෙන් හැදිලා ඉන්න ඕනේ. නමුත් එහෙම කෙනෙක් නැහැ. ඔව්. ඉතින් පුහුණු කර්මාර කරන්න කොහොමවත් අදහසක් නැහැ. ඔබට අලුත්ම තාක්ෂණික දැනුම ලැබෙනවද පුහුණු කාරණියකින්? ඔව්. මොකද මිසුත් අධ්‍යයනය කරනවා. මිස් අධ්‍යයනය කරලා බලලා තමයි මට දවසින් දවස අලුත් ටෙක්නික්ස් කියලා දෙනවා. ඒකම දේ රුමේෂිකා මේ කෑගල්ලේ තනකොළ පිට්ටනිවල දුවලා ඔබේ වේගය හදාගන්න පුළුවන් වේද ජාත්‍යන්තරයට යන්න තවදුරට. මේ වෙන කෘතිම ධාවන පතේක පුහුණුවීම් කරන්න පුළුවන් නම් මීටර ප්‍රගතියකට යන්න පුළුවන්. ඇත්තටම. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ කොළඹ පුහුණුවීම් කටයුතු කරන්න ඕනේ කියලා. කොළඹ තියෙන්නේ දැනට ඉතින් හෝමාගම දියගම ක්‍රීඩා පිටියේ විතරයි. සුගිදාස ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම ඒක තබලන් වෙලා තියෙන වෙලාවට. ටොරින්ටන් වල තාම කෘතිම ධාවන පතයක් නැහැ. ඔව්. මේ වගේ අඩුපාඩු ගොඩක් තියෙනවා නේද? ඔව් ඇත්තටම ග්‍රාස් එක පුහුණුවීම් කටයුතු කළා මේ තැනට එන්න අමාරුයි ඉතින්. වේගේ ඉම්ප්‍රූව් කරගන්න අමාරුයි නේද? මොකද එතන දිය වෙන ටයිමින් එකයි කාපට් එකේ දිය වෙන ටයිමින් එකයි අතර පොඩි වෙනසක් තියෙනවා. ඉතින් කාපට් එක තමා පුහුණුවීම් කටයුතු කරන්න ඕනේ ඉතින්. ප්‍රශ්න වෙලා තියෙන්නේ කොළඹ දැන් ඇත්තටම පුහුණුවීම් කරන්න හරියමන ක්‍රීඩා පිටියක් නොමැතිකම. ඒකත් එක්ක දියගම ක්‍රීඩා පිටියයි. දියගම පමණයි තියෙන්නේ. දියගම ක්‍රීඩා පිටියෙත් ප්‍රශ්නයක් තියෙනවා මේ කාපට් එකේ ප්‍රමිතිය පිළිබඳව. කියක් දුවනකොට අපහසුතාවක් ඇති වෙන තත්ත්වයක් තියෙනවද රුමිෂ්ක? අපහසුතාවක් ඇති වෙන තත්ත්වයක් තියෙනවා. නමුත් සුගතදාසේ ස්ටේඩියම් එකට යන නම් දියගම හොඳයි ඇත්තට. ඉතාම හොඳ. ඔව්. නමුත් දැන් ශ්‍රී ලංකාවේ තියෙන දියගම විතරයි. ඉතින් ඒකත් ලොකු අඩුපාඩුවක් කියලා මම හිතනවා. මොකද කොළඹට ආවා දියගම තමයි ට්‍රේනින් කරන් තියෙන්නේ. හොඳයි. දැන් ඇත්තටම තවදුරටත් ඔබට තියෙන ප්‍රධාන බාධක මොනවද ජාත්‍යන්තරයට යද්දි මේ මීටර් 100 200 ඉසව්වේ මොනවද ඔබ බලාපොරොත්තු වෙන්නේ රටින් තවදුරටත්? මොකද අද වෙරිෂ්ඨහන නරඹන ප්‍රේක්ෂක ඔබටත් පුළුවන් රුමේෂිකාට අතහිත දෙන්න ගලම් ටෙලිෂන් නාලිකාව ඔස්සේ. ඇය ඇත්තටම ශ්‍රී ලංකාවට
ජගත් ක්‍රීඩා පිටියේ ලොකු අභිමානයක් ගෙන දිය හැකි තරම් ශක්තියක් තියෙන සුවිශේෂ ක්‍රීඩිකාවක්. නමුත් ඇයත් ඇත්තටම විවිධ ආර්ථික ප්‍රශ්න මැද්දේ පුහුණුවීම සඳහා විශාල මුදලක් මසකට වැය කරමින් බොහොම අමාරුවෙන් තමයි මේ ගමන යන්නේ දෙමව්පියන්ගේ ආශිර්වාදය සහ ශක්තිය මැද්දේ සෝ උත්සාහයෙන්. නිසා ඔබටත් පුළුවන් අතහිත දෙන්න, ප්‍රේක්ෂක ඔබටත් පුළුවන් උදව් කරන්න මුල්ලමේ වශයෙන් ඇයට ශක්තියක් වෙන්න. එහෙමනම් අමතන්න කළාම ටෙලිවිෂන් නාලිකාව අදම අපේ වැඩසටහන අධ්‍යක්ෂ අමතන්න කයන් සෙන්රත් බණ්ඩාර මහත්මයව එතකොට අපිට පුළුවන් සම්බන්ධීකරණය කළ දෙන්න. මෙවැනි දැයට දැයි වාසනාවට පිපෙන මල් මුළු ලංකාවම සුවඳවත් කර හැකි මේ වගේ පුෂ්පයන් පරවෙන්නට නොදී රැකබලා ගැනීම ජාත්‍යන්තරයේ සිටින ප්‍රේක්ෂක ඔබටත් මයිතන් පුංචි යුතුකමක් තියෙනවා. වකීමක් උදව් කරන්න කැමති නම් ඇත්තටම ඇයට ශක්තියක් වෙන්න ඔබට සැබවින්ම පුළුවන්. ඇයට ඒ ධෛර්ය ශක්තිය ලබා දෙන්න කළම ටෙලිවිෂන් නාලිකාව අමතන්න. රුමේෂිකා ඔබ සූදානම්. එහෙමනම් ඔබට සම්පූර්ණ සහයෝගය රටින් ලැබෙනවා නම් මීට වඩා ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යාංශය මීට වඩා වැඩි උනන්දුවක් දක්වනවා නම් ඔබට රටට ජගත් කීර්තියක් ගෙන දෙන්න පුළුවන් මේ සව් දෙකෙන්. ඔව් ඇත්තට මං හිතන්නේ හොඳ පුහුණුවීමක් ලබා ගන්න විශේෂයෙන්ම විදේශ රටක පුහුණුව වැදගත්. මම විශේෂයෙන් ඉල්ලන්නේ දේ මොකද එහේ ඉහළ තාක්ෂණයේ ඒගොල්ලෝ ලංකාවේ නෙමෙයි රටින් පිට ඒ කියන්නේ ජමේකා වගේ හොඳ ටෙක්නික් තියෙන ඉතින් USA වල විශේෂයෙන් ඉතින් ඒවත් අධ්‍යයනය කළා හොඳ ඉහළ තාක්ෂණයකදී පුහුණු වෙනවා නම් මගේ හිනේ හැබෑ කරගන්න ගොඩක් පහසුයි මට. ඔබ සෑහෙන වෙනස් වේවි. ගොඩක් වෙනස් වෙයි. අලුත් දේවල් අධ්‍යයනය කළා. ඉතින් ඒ සියලු දේවල් ලැබුණොත් මගේ ජයග්‍රහණය ලේසියෙන් ලබා ගන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් මම ඉල්ලන්නේ විදේශ ශිෂ්‍යත්වය තමයි. ඒ වගේම වැඩි තරංකාරීත්වයක් රටට ලැබිය යුතුයි. වැඩි තරංකාරීත්වයක් ඔබට ලැබිය යුතුයි. වැඩි තරඟ සංඛ්‍යාවට සහභාගී වෙන අවස්ථාව ලැබිය යුතුයි. ඔව් මොකද දැන් මගේ පෞද්ගලික හොඳම කාලේ වාර්තා කරෙත් ජාත්‍යන්තර තරඟවලියකදී. ශ්‍රී ලංකාවේ මට ඇත්තටම තරඟයක් නැහැ, අභියෝගයක් නැහැ. ඉතින් හොඳ කාලයක් වාර්තා කරන්න නම් ජාත්‍යන්තර තරඟ අනිවාර්යෙන් තියෙන ඕනේ. ඉතින් අවුරුද්දකට එකක් වැනි ජාත්‍යන්තර තරඟවලියකින් ඒක මං හිතන්නේ දුවන්න පුළුවන් ඒ කියලා. ඉතින් ජාත්‍යන්තර තරඟවලි වැඩිපුර ලැබෙන්න හොඳ කාල වාර්තා කරන්න වැඩියෙන් අවස්ථාව ලැබෙන්න හැකියාව තියෙනවා කියලා මම හිතනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ සහ බලධාරීන් තීරුම් ගනීවි කියලා මම විශ්වාස කරනවා. කොහොම වුණත් ගුණවර්ධන මහත්මිය ඇත්තටම මමක් හැටියට ඔබ ආඩම්බර වෙනවද සතුට වෙනවද මේ වගේ දිනියක් ලැබීම ගැන? ඇත්තටම සතුට වෙනවා. ගොඩක් සතුටුයි. ඇගේ ජයග්‍රහණ අභියස මම හිතන්නේ ඔබ ඉන්නවා. හොඳයි රුමිෂිකා, මේ මෙවර දිනු පදක්කම් ටික තාම අපිට පෙන්වන්න බැරි වුණා. මීටර 100 සව්වේ රන් පදක්කම මේ තමයි මෙවර සා ක්‍රීඩාවලියේ ඇය ලබාගත්තු ශ්‍රී ලංකාවට ගෙනල්ලා දුන්න මීටර 100 රන් පදක්කම. මම හිතන්නේ මහේෂ් උත්සාහ කරනවා, සුරංගත් උත්සාහ කරනවා මේ රන් පදක්කම ශ්‍රී ලංකාවට ලැබුණු රන් පදක්කම මීටර 100 සව් කාන්තයි සව්වේ. ඊළඟට මීටර් 100න් 4 සහයදිවි මේ ඉසව් ඉරන් පදක්කම තියෙනවා ඇගේ අතේ. මේ අභිමානය බලන්න කොච්චර ශ්‍රී ලංකා මායනියන්ට කොයිතරම් අභිමානයක්ද කියලා. මේ තමයි මීටර් 100න් 4 සහයදිවි මේ කාන්තා ඉසව්වේ රන් පදක්කම. තව පදක්කමක් තියෙනවා, ඒක මොන තරඟාවලියේද? අපිට 200. මීටර් 200 ලෝකට පදක්කම 3 වෙනි ස්ථානය. අය ඊතරම් සනීපෙන් නෙමෙයි හිටිය අසනීප තත්ත්වයෙන් පසු වද්දී සීතල දේශගුණයත් මැද්දේ තමයි මේ ඉසව්ව දිව්වේ. ඒ නිසා තමයි ලෝකඩ පදක්කම. කොහොම වුණත් අප සුබපතනවා රුමේෂිකාට ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා පිටියේ තව තවත් ජයග්‍රහණ ලබා දෙන්නට ලැබේවා කියලා. ඒ වගේම අප ස්තුතිවන්ත වෙනවා කලම් ටෙලිවිෂන් නාලිකාව ඔබ අපේ ආරාධනය පිළිගෙන කොළඹින් බැහැර බොහොම ටිකක් දුර බැහැර කෑගල්ල වගේ ප්‍රදේශයක ඉඳලා කොළඹට අද ඇවිල්ලා ඉරිදා දවසේ මෑණියන් සමග අද වැඩසටහන සහභාගී වීම පිළිබඳ අප ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අප ඔබෙන් තවත් ජයග්‍රහණ බලාපොරොත්තු වෙන රටට ඒ ගෞරවය, ඒ කීර්තිය, ප්‍රශංසාව මව්බිමට ගෙන දෙන්නට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා අප නිරන්තරයෙන්ම කළම් ටෙලිවිෂන් නාලිකාවේ ප්‍රාර්ථනය ඒකයි. ඒ වගේම රුමේෂිකා මම හිතන්නේ
ලබන වසර විශේෂයෙන් 2017 වසර ඔබේ මල්ල ක්‍රීඩා ජීවිතයේ තවත් ජයග්‍රහණ රැසක් ලබා ගන්න ඉඩකඩ තියෙන වසරක්. ඒ ජයග්‍රහණ අභියසත් අප ඉන්න බව මතක් කරන්න ඕනේ කළඹ ටෙලිවිෂන් නාලිකාව. එහෙමනම් අද වැඩසටහනට සමාප්තිය සටහන් කරන්න ඉස්සෙල්ලා මා විශේෂයෙන් මතක් කරනවා මේ මෑණියන්ගේ පැමිණීම. ඇයත් කෑගල්ලේ ඉඳලා, කෑගල්ල ගමනේ, කෑගල්ල නගරෙමද නැත්තම්? කෑගල්ල නගරෙමයි. නගරය කොහොමද නගරයේ ජනතාවගෙන් ලැබෙන සහයෝගය? ඔව්, කෑගල්ල නගරයේ ජනතාවෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. ව්‍යාපාරික ප්‍රජාවගෙන් විශේෂයෙන් සහයෝගය ලැබෙනවා. ඔව්. කළඹ ටෙලිවිෂන් නාලිකාව නරඹන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මම හිතනවා ඔබට සහයෝගයක් ලැබේවි. අප ආරාධනා කරනවා කළඹ ටෙලිවිෂන් නාලිකාවේ කව පොයින්ට් වැඩසටහන මේ 46 වෙනි වැඩසටහන. ඔබ අපත් සමග නිරන්තරයෙන් ඉන්න බව ඔබ දන්නවා. 50 වෙනි වැඩසටහන බොහොම ළඟයි, අපේ අර්ධ ශතකය. මේ වැඩසටහන් මාලාව අතරතුර මේ වගේ රටට බිහිවන දරුවන් පිළිබඳව අප ඉතාමත්ම ආදරයෙන්, එවැගේ විශේෂයෙන් අවධානය යොමු කරමින් කතා බහ කරනවා කව පොයින්ට් වැඩසටහන. ඔබටත් පුළුවන් රුමේෂ්කා රත්නායක වගේ මේ වගේ නැගී එන ලාබාල තරුණ ක්‍රීඩිකාවකට අතහිත දෙන්න, ඔබේ දායකත්වය දෙන්න, අනුග්‍රාහකත්වය දෙන්න, ඇයට ශක්තියක් වන්නට ඔබටත් පුළුවන් කතා කරන්න කළඹ ටෙලිවිෂන් නාලිකාවට. අප සූදානම් ඒ සම්බන්ධීකරණ කටයුතු කරන්න, ඇයට අවශ්‍ය කරන ධෛර්ය ශක්තිය දෙන්නට ඔබටත් අවස්ථාව තියෙනවා. එහෙමනම් රුමේෂිකා බොහොම ස්තුතියි අද වැඩසටහනට සහභාගී වුණාට. දුර බැහැර ඉඳලා ඇවිල්ලා ඉක්මනින් යන්න ආපහු ගම්බිම්බල. රුමේෂිකාගේ ඒ මෑණියන්ටත් බොහොම ස්තුතියි අද පැමිණියාට මේ වැඩසටහනට. අපි යලිත් ලබන ඉරිදාත් මෙවන් වූ සජීවී සංවාදයකින් හමුවෙමු කව පොයින්ට් වැඩසටහනින්. අපි 50ට ඉතාමත්ම ළඟින් ඉන්නේ. එහෙමනම් නිෂ්පාදක කවීන්ද සමග අපේ කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි, මහේෂ්ට, ඒ වගේම සුරංගට. අපි යලිත් ලබන ඉරිදාත් හමුවෙමු. එහෙමනම් අදට සමුගන්නවා දාබර ප්‍රේක්ෂක ඔබට සුවදායක සතියක් ප්‍රාර්ථනා කරමින්.